360 channel එකත් එක්ක තුලයි ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න ආවේ Global Talent Visa එක සම්බන්ධයෙන්. Visa එකේ නම තමයි Subclass 858 කියන Visa එක. ඉතින් කීප දෙනෙක්ම කතා කරලා කිව්වා ඔයගොල්ලෝ දකින්න නැති සමහර ලාඩ කමෙන්ට්ස් වල මම මෙහෙ මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් මට පේටන් තියෙනවා. මොනවාද අපිට තියෙන chances Global Talent Visa එක ගැන අහලා තියෙන එක විස්තර කියන්නේ ඒ වගේ කියලා. ඉතින් මේ කතා කරන ඉන්ෆර්මේෂන් ඔක්කොම රජයේ වෙබ්සයිට් එකෙන් අරගෙන කතා කරන දේවල්. ඉතින් ග්ලෝබල් ටැලන්ට් වීසා එක ඇත්තටම ඇප්ලයි කරන්න පුළුවන් කාණ්ඩ හතරක් ඉන්නවා. ඒක තමයි ප්‍රොෆෙෂනල්ස්ලට ඒ ශේස්ත්‍රයේ යම් ඉහළටම ගිය මිනිසුන්ට, ස්පෝර්ට්ස් වල ඉහළටම ගිය අයට, ආර්ට්ස් වල ඉහළටම ගිය කට්ටියට සහ ඇකඩමික් ඇන් රිසර්ච් කරපු කට්ටියට. ඉතින් හතරේ කාණ්ඩේ ගොඩක් ගොඩ PhD වගේ තියෙන කට්ටියට. ඉතින් PhD කිව්වට ඕනම PhD එකක් තියෙන එකනේ නෙමෙයි. PhD එක කරලා ඕස්ට්‍රේලියාවට ලොකු බෙනිෆිට් එකක් ඇති කරන්න පුළුවන් ජාතිය පුද්ගලයන්ට ඇප්ලයි කරන්න පුළුවන් මේ වීසා එකට. ඉතින් මේකෙදි මේ ඩිස්ටිංග්විෂ් ටැලන්ට් එක දැන් කිව්වා වගේ ක්‍රීඩාව, කලාව, රිසර්ච්, ඊට අමතරව ප්‍රොෆෙෂනල් ඒ කියන පැති හතරෙන් මම නිකන් උදාහරණ ටිකක් දෙන්න මොන වගේ අයටද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. දැන් අපි කියමු ප්‍රොෆෙෂනල් පැත්තෙන්, අපි කියමු කම්පැනි එක මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් ලොකු රටේම අලුත් පද්ධති හදලා, අපි උදාහරණයක් විදිහට කියමු ෆැක්ටරිස් ඇති කරලා, කන්සෙප්ට්ස් හදලා, මිනිසුන්ට රැකියා බිහි කරලා, අන්න ඒ වගේ ලොකු ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන කෙනෙක්ට මෙන්න මේ වගේ වීසා එකක් කරහා එන්න පුළුවන්. ඊට අමතරව අපි කියමු ක්‍රීඩකෙක් මේ ලොකු දේවල් ටිකක් ඔස්ට්‍රේලියාවටත් ඇවිල්ලා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට, කට්ටිව කෝච් කරන්න පුළුවන්, නැත්නම් මෙහි ක්ලබ්ස් වලට ගහලා ඒ වගේ වෙන රටවල් වලටත් එක්ක ගනුදෙනු කරලා බෑන්ඩ් එම්බැසිඩර්ස්ලා විදිහට එන්න පුළුවන්, අන්න ඒ වගේ තියන අය. ඊට අමතරව කලාව, එයාට ඇවිල්ලා මෙහෙ ඉන්න ළමයින්ගේ කලාව දියුණු කරන්න පුළුවන් නම්, ඊට අමතරව මේ කලාවේ එක්ස්බිෂන් කරලා වෙන රටවල් වලින් තව විනිමය මේ රටට ගේන විදිහේ ජොබ්ස් ඇති කරන්න පුළුවන් අන්න ඒ වගේ පුද්ගලයන්ට. ඊට අමතරව තමුන්ගේ රිසර්ච් ඒ ඇකඩමික් දක්ෂතාවය හරහා අලුතෙන් කන්සෙප්ට්ස් බිහි කරලා ඔස්ට්‍රේලියාවේ නැවත නැවතත් රැකියා හැදෙන කියන ක්‍රමවේදය බිහි කරන්න පුළුවන් පුද්ගලයන්ට වගේ තමයි මේ වීසා එක තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය මනුස්සයන්ට ඇප්ලයි කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ඇත්තටම සුපිරි මොළවලට වගේ ඇප්ලයි කරන්න පුළුවන්, එහෙම නැත්නම් විශේෂ හැකියාවක් තියෙන පුද්ගලයන්ට දාන්න පුළුවන් එකක්. ඉතින් මේකෙන් එන කට්ටිය ඉන්නවා. හැබැයි මුළු ඔස්ට්‍රේලියාවේම අවුරුද්දට මේ වගේ ඔපචුනිටීස් මුළු ලෝකෙටම දෙන්නේ 5000ක් වගේ පමණයි. ඉතින් මම මේක ඇත්තටම ගෙනාවේ ඒක ගැන ඉන්කෝයර් කරපු කට්ටියට දැනගන්න. ඉතින් ඊට අමතරව මේක බලන් ඉන්න ඕගොල්ලොත් දැනගන්න මේ වගේ වීසා එකකුත් ඔස්ට්‍රේලියාවේ තියෙනවා කියලා. ඉතින් මේ වීසා එකට ඇප්ලයි කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 18ත් 55ත් අතර වෙන්න ඕනේ. හැබැයි අවුරුදු 55ට වැඩි සහ එහෙම නැත්නම් අවුරුදු 18ට අඩු අයටත් චාන්ස් එක තියෙනවා ඔයාට පෙන්වන්න පුළුවන් වෙන උනේ එක්සෙප්ෂනලි ටැලන්ටඩ් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි කියමු අවුරුදු 15 වගේ නව නිපැයුමක් කරපු පොඩි මල්ලි කෙනෙක්, එහෙම නැත්නම් අවුරුදු 15-16 ලොකු දියුණු හිණිපැත්තරම කියලා දක්ෂ ගායකයෙක්. දැන් ඔය වගේ දැන් ගායකයෝ එහෙම ඉන්නවා. දැන් ජස්ටින් බීබෝ වගේ ගත්තොත් එහෙම අවුරුදු 18 වෙනත් කලින් යනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇප්ලයි කරුවොත් එහෙම ඔන්න ග්ලෝබල් ටැලන්ට් වගේ වීස එකක් හරහා කෙලින්ම මේ රට ගන්න පුළුවන්. ඉතින් මොකද මේ වගේ බලාගෙන මේ රටවල ආයේ බලන් ඉන්නවා. ඒ වගේ ඇවිල්ලා මේ රටේ ප්‍රවාසීභාවය ගත්තොත් ඒගොල්ලෝ මෙහෙදි සල්ලිත් වියදම් කරනවා. ඊට අමතරව ප්‍රසංග තියෙනවා. එතකොට ඒගොල්ලන්ට මුදල් එනවා. ඉතින් අන්න ඒ වගේ පැති තියෙනවා. ඉතින් ආර්ට්ස් කරන කෙනෙක් වුණත් එහෙමයි, හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නම් එයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්, රැකියාව මේවා කරන්න පුළුවන්, බිහි කරන්න පුළුවන්, එයාට උගන්නන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ ඔව තමයි උදාහරණ සාමාන්‍යයෙන් මොන වගේ කට්ටියටද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ දක්ෂ කට්ටියට ලොකුවට මේ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් වීසා වල එන වගේ අයට වගේ ලොකු කියන්නේ රූල්ස් ඇන් රෙගුලේෂන්ස් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒගොල්ලෝ අවුරුදු දෙකක් ඉංග්ලිෂ් වලින් ඉගෙනගෙන තියෙනවනම් මොනවා හරි ඩිග්‍රියක් හරි ඩිප්ලෝමා එකක් හරි ඒගොල්ලන්ගේ IELTS රික්වයර්මන්ට් එක වේව් ඔෆ් කරනවා. එහෙම නැත්නම් ඉංග්ලිෂ් IELTS කරනවා නම් 4.5ක් විතරයි ගන්න ඕනේ ඒගොල්ලන්ට එන්න ඕන නම්. ඉතින් මේ වීසා එකට ඇප්ලයි කරන්න ඩොලර් 4,350ක් යනවා. ඉතින් වීසා එකට ඇප්ලයි කරන්න ඕනේ ඇත්තටම ඉන්විටේෂන් එක ඔස්ට්‍රේලියාව රජයෙන් ආවට පස්සේ. ඉන්විටේෂන් එකට අර එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් PR වල දානවා වගේ වෙන සිස්ටම් එකක් තියෙනවා එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එක දාන්න. ඉතින් මම මේ සියලුම ලින්ක්ස් එක මේ වීඩියෝ එකේ දාන්නම්. කවුරු හරි ඒක ගැන උනන්දුවක් තියෙනවා නම් ගිහිල්ලා බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතනදී ඉතාලම වැදගත් ඔයාට පුළුවන් බොරු ඉන්ෆෝමේෂන් දාල ඉවර වෙලා ඉන්විටේෂන් එක ගෙන්න ගන්න. හැබැයි වායේ සීළු දේවල් ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රූව් කරන්න බැරුව ගියොත් එහෙම ඔයා ඕස්ට්‍රේලියාවෙනුත් බෑන් වෙනවා. අවුරුදු 10කට විසිට් වීසා එකකටවත් ඕස්ට්‍රේලියාවට එන්න බැරි වෙනවා. ඒ වගේ තද නීති රීති ගොඩක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා. මේකට වැරදි විදියට ඇප්ලයි කරන අයට පීනලයිස් කරන්න. හරි. ඒක එකක්. ඊට අමතරව ඔයා සාමාන්‍යයෙන් මේ වීසා එකට ලෑස්ති වෙනකොට ඔයා පෙන්වන්න ඕන ඔයාගේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. මේ දැන් ඉන්න රටේ, ඒ කියන්නේ ඉන්න රටෙත් ඔයාව ලොකුවට පිළි අරගන්නවා. මේ තියෙන එකට ග්ලෝබලි රෙකග්නිෂන් එකක් තියෙනවා. ඊට අමතරව ඔයාගේ මේ තියෙන සියලු දේවල් වලට ඔස්ට්‍රේලියාවෙත් ඉල්ලුමක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. තව දෙයක් තමයි ඔයා මෙහෙ ආවට පස්සේ මෙහෙ තනියෙන් එස්ටැබ්ලිෂ් වෙලා ඩොලර් 160,000කට වඩා පඩියක් ගන්න පුළුවන් කියලා ඔයාට සාමාන්‍ය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. නිතරම විශේෂයෙන්ම අර ප්‍රොෆෙෂනල් කැටගරි එකේ ඉන්න අපි කියමු සීනියර්, කියන්නේ සීනියර් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක්, ඒ වගේ කෙනෙක් එනවා නම් එයාට ඉතින් ඒ වගේ අයට අනිවාර්යෙන් මෙහි ඊට වැඩිය පඩිය ලැබෙනවා. ඉතින් මම නිකන් සාමාන්‍යයෙන් දල වශයෙන් කියන්නම් 491 එන එක්කෙනෙක්ට ගන්න ඕනේ 53,900. දැන් මේ වගේ කෙනෙක් 160,000 ගන්න පුළුවන් කියලා පෙන්වන්න අවශ්‍යයි. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් තීරණය කරගන්න පුළුවන් මේකේ තියෙන මේ රික්වයර්මන්ට්ස්. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ සිටිසන් කෙනෙක් හරි පර්මනන්ට් රෙසිඩෙන්ට් කෙනෙක් හරි ඔයාව නොමිනේට් කරන්න ඕනේ. හැබැයි නොමිනේට් කරන එක්කෙනා ඔයාගේ ඔයාට සාමාන්‍ය පුද්ගලයෙක් එක නොමිනේට් කරලා හරියන්නේ නැහැ. ඒක නොමිනේට් කරන එක්කෙනා ඔයා වගේම දක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි කියමු ක්‍රීඩකයෙක් ඇවිල්ලා ඇප්ලයි කරනවා කියලා. එහෙනම් ඒ ක්‍රීඩකයාව ඔස්ට්‍රේලියාවේ ඉන්න මොනවා හරි ස්පෝර්ට්ස් ඇසෝසියේෂන් එකකින්, එහෙම නැත්නම් දක්ෂ තව ක්‍රීඩකයෙක් ඔයාව නොමිනේට් කරන්න ඕනේ. මෙන්න මෙයා මේ ඔස්ට්‍රේලියාවට ලොකු දායකත්වයක් දෙනවා කියලා. ඒක ඒ විදිහට දක්ෂ ප්‍රොෆෙෂනල් කෙනෙක් එනවා නම් ඔයාටත් ඉන්න ඕනේ. පර්මනන්ට් රෙසිඩෙන්ට් කෙනෙක් හරි සිටිසන් කෙනෙක් හරි ඔයාව නොමිනේට් කරන්න ඔයාගේ ශේෂ්ත්‍රයේ. ඉතින් මේක පර්මනන්ට් රෙසිඩෙන්ට් වීසා එකක්. ඉතින් පර්මනන්ට් රෙසිඩෙන්ට් වීසා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් හම්බුනහම අවුරුදු 5ක් යනකම් ඉන් ඇන් අවුට් ඔස්ට්‍රේලියාව ට්‍රැවල් කරන්න පුළුවන්. අවුරුදු 4කට පස්සේ ඔස්ට්‍රේලියාවේ සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ චාන්සස් ඔක්කොම ටික මේ ග්ලෝබල් ටැලන්ට් වීසා එක හම්බෙන අයට තියෙනවා. ඉතින් ග්ලෝබල් ටැලන්ට් වීසා එක හම්බුනහම තමුන් විතරක් නෙමෙයි තමුන්ගේ ෆැමිලි එකේ සියලු දෙනාටම මේ වීසා එක වදිනවා. මෙතනදි එකක් තියෙනවා, ඔයාගේ ස්පවුස් එන්න කලින් ෆන්ක්ෂනල් ඉංග්‍රීසි තියෙනවා කියලා ප්‍රූව් කරන්න ඕනේ. එහෙම නැත්නම් තවත් ඩොලර් 4,000ක සෙකන්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එකක් තියෙනවා. ඉතින් හැබැයි එයාත් අර ඩිග්‍රී එක අවුරුදු 2ක් ඉංග්ලිෂ් වලින් කරලා තියෙනවා, නැත්නම් ඩිප්ලෝමා කරලා තියෙනවා. ඒ වගේ ඉතාම ලිහිල් ප්‍රතිපත්තියක් තමයි ඉංග්ලිෂ් පැත්තෙන් මේ ග්ලෝබල් ටැලන්ට් වීසා එකට බලන්නේ. ඔස්ට්‍රේලියාව ගොඩාක් ප්‍රයෝරිටයිස් කරලා තියෙන්නේ ස්කිල් මයිග්‍රේෂන් වීසාස්. ඉතින් මේ අවුරුද්දේ ඔයගලන්ට මම කලින් කියලා තිනවා පර්මනන්ට් රෙසිඩෙන්ට් ස්ලොට්ස් විතරක් 30,000 ගාණක් වැඩිපුර දුන්නා. හැබැයි මේ ග්ලෝබල් ටැලන්ට් වීසා එක ඒගොල්ලෝ 8,000ක් තිබිච්ච එක දැන් 5,000කට අඩු කරලා තියෙනවා. ඉතින් ඒකලන්ට තේරෙනවා කොච්චර තරඟයක් ඇද්ද මේ ග්ලෝබල් ටැලන්ට් වීසා එකට ඇප්ලයි කරලා එන්න කියලා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් විස්තරේ. එකත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් අය කමෙන්ට්ස් දානවා. ඉතින් කියන හැම ජාතියෙන් වීඩියෝ කරන්න බෑ. අහලා තිනවා අවුරුදු 45ට වඩා වැඩි නම් එන්න විදිහක් නැද්ද කියලා. ඉතින් වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ වීසා තියෙනවා. හැබැයි ඉතින් ඒවා ගොඩක් ප්‍රායෝගික නැති නිසා තමයි මම සාමාන්‍ය අයට ඒක කියන්නේ නැත්තේ. හැබැයි අර වගේ එක්සෙප්ෂනල් ටැලන්ටඩ් අයට මේ ඔපචුනිටි එක තියෙන බව මතක තියාගන්න. ඒක අලුතෙන් එකතු වෙලා ඉන්න අය ඉන්නවා නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. ඒ වගේම ලයික් එකක් ඔබන්නත් අමතක කරන්න එපා. ඒක අපේ channel එකට කරන ලොකු උදව්වක්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.